අම්පාරේ සිට මහඔය මාර්ගයේ කිලෝමීටර 26ක් කියපසු හමුවන බක්යල්ල හන්දියට නුතුරින් කිලෝමීටර 2ක් පමණ වම්පසින් දැකිය හැකි විශාල කඳු ගැටය රජගල නමින් හඳුන්වනවා. ලාංකීය සංස්කෘතික උරුමයේ අභිමානය ලොවට විදහාපාන රජකළ වූ කලී නැගෙනහිර පළාතේ දිගාමඩලු දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීයකම් කොට්ටාශය තුළ පිහිටා ඇති අති රමණීය ආරාමික පුරාවිද්‍යා භූමියක්. අක්කර 1025ක් පුරා විහිදුණු රජකළ පුරාවිද්‍යා රක්ෂිතය මුහුදු මට්ටමේ සිට අඩි 1038ක් පමණ උසකින් යුක්ත වනවා. වර්තමානයේ රජකළ තැන්න රාස්සහෙළ යන නම් වලින් විවස්ථානය හැඳින්වුවත් අනුරාධපුර යුගයේදී ගිරිකුම්බිල විහාරය, ගිරිකුම්බිල 35 විහාරය, අරියාකර විහාරය, අරියකෝටි විහාරය, අරිත්තරා විහාරය වැනි නම් වලින් හඳුන්වා ඇති බව සාහිත්‍ය හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පෙන්වා දෙනවා. කුම්බිහිල යනු කිඹුලා පිළිබඳ හැඳින්වෙන පැරණි යෙදුමක්. ගිරි කුම්බිහිල යනු කිඹුලන් විසූ කන්ද හෝ කිඹුලෙකුගේ හැඩය ඇති කන්ද හෝ විය හැකි බව විද්වතුන්ගේ මතයයි. එසේම මෙම පුතුපිමේදී අරියවංශ දේශනාව පැවැත්වූ බැවින් අලියාකර, අරියකෝටි, අරිත්තරාවෙනි හැඳින්වීම් ව්‍යවහාරම් බව විශ්වාස කරනවා. ලක්දිව එක්සේ සත්කළ දුටුගැමුණු රජුගේ සොහොයුරු සද්ධාතිස්ස රජු දිගමඩුල්ලේ වාසය කළ කාලේ ඔහුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වූ ලජ්ජිතිස්ස කුමරු විසින් මෙම විහාරය කර වූ බව මහාවංශයේ සඳහන් වෙනවා. එසේම මෙම විහාරය සංඝසතුකට පූජා කිරීමේ උත්සවයට භික්ෂූන් වහන්සේලා 60,000ක් වැඩම කළ බවද වංශකතාවේ දැක්වෙනවා. රජකළ පුරාවිද්‍යා භූමියේ ඓතිහාසිකත්වය, පූජනීයත්වය මෙන්ම වාස්තු විද්‍යාත්මක නිර්මාණ ශීලීත්වයද පෙන්නුම් කෙරෙන පුරාවිද්‍යාත්මක මෙන්ම සෞන්දර්යාත්මක ලක්ෂණ සහිත අංග සමූහයක් පවතින බව දැකගත හැකිය. ගල්ලෙන් එලිමහන් ගොඩනැගිලි, දාගැබ්, බෝධිගර, වැසිකිලි, කැසිකිලි, මම්පෙත්, පොකුණු, අභිලේඛන, චිත්‍ර හා මූර්ති ඒ අතර ප්‍රධාන තැනක් ගනී. රජකළ පුරාවිද්‍යා රක්ෂිතය පුරා කළ ගවේෂණවලින් ලෙන තුළට ජලය නොවැටෙනසේ කටාරම් කොටන ලද ස්වාභාවික ලෙන් 100කට නොඅඩු ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. ලෙන් කටාරම් වලට පහලින් දැක්වෙන බ්‍රාහ්මී අක්ෂරවලින් කියවෙන පරිදි මෙම ලෙන් පූජා කොට ඇත්තේ ලජ්ජිතිස්ස රජු හා රාජකීය පවුල්වලට අයත් ප්‍රභූවරු, භික්ෂුන් වහන්සේලා ඇතුළු දායක දායිකාවන් විසින්. ලෙන්
ලෙන තුල සිසිල රැඳෙන පරිදි ලජ්ජිතිස්ස රජු විසින් කරවන ලද ශීතලෙන් මේ ලෙන් අතරින් විශේෂතරක් අනු ලබනවා. ලෙන පසුපසින් ඇති කුහරයෙන් සීතල සුළන් ඇතුළු වන පරිදි සැකසුණු බෙබඳු ශීතලෙන් 25ක් රජු විසින් කරවන ලද බව රජුගලින් හමුවන ගිරි ලිපියකින් කියවෙනවා. සෑම ලෙනක්ම පාහේ අතීතයේදී බිත්ති බැද ජනෙල් දොරවල් තබා සුදු බදාම ආලේප කොට තිබූ බවට සාධක පවතිනවා. ඔබ මේ දකින ලෙනෙහි ප්‍රවේශ තොරටුව රජගල ශිලා කර්මාන්තකරුවාගේ නිර්මාණ කෞශල්‍ය අපූර්වට විදහා දක්වන්නක්. රජගල ආරාම සංකීර්ණයේ ඉදිකිරුණු විවිධ ස්වරූපයේ එලිමහන් ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් පවතිනවා. ඒ අතරින් කැනීම් කටයුතු නිමවා සංරක්ෂණය කළ ගොඩනැගිලි වලට වඩා කැනීම් සිදු නොකළ ගොඩනැගිලි ප්‍රමාණය වැඩි බව ඔබට දැකගත හැකි. ඔබ මේ දකින්නේ කැනීම් නිමවා සංරක්ෂණය කළ ශාලාවක් යැයි සිතිය හැකි ගොඩනැගිල්ලක්. මෙහි දොරටු තුනක් සහිතයි. මෙම ගොඩනැගිල්ලේ නැගෙනහිර දිශාවේ බිත්තියට ආසන්නව ක්‍රමානුකූලව සකසන ලද ශිලා ආසනය නිසා මෙය දේශන ශාලාවක් බවට පිළිගැනෙනවා. කැටියම් සහිත සදකඩ පහන මුරගල් හා කොරවක්ගල් ආදී මූර්ති රජකල පුරාවිද්‍යා භූමියෙන්ද හමුවනවා. රජකල පුරාවිද්‍යා භූමියේදී හමුවන තවත් විශේෂ වූ ගොඩනැගිල්ලක් තමයි ඔබ මේ දකින සම්පූර්ණයෙන්ම ගලින් කරන ලද ගොඩනැගිල්ල. මෙම ඓතිහාසික භූමියෙන් සොයාගෙන ඇති දාග ප්‍රමාණය 25කට අධිකයි. ඒ අතර ගඩොලින් නිමවන ලද දාගැප් මෙන්ම ගල් කුට්ටිවලින් සාදන ලද දාගැප්ද දැකගත හැකි. කෙසේ වුවද මෙම බොහෝ දාගැප් නිදන් හොරුන්ගේ බලපෑම් වලටද නතු වී ඇති බවට සාක්ෂි සපයාගත හැකි. මේ කැනීම් කොට පාදා ගනු ලැබූ ගඩොලින් තනන ලද දාගැපක කොටසක් මීටර් 10ක විශ්කම්භයකින් යුතු මෙම දාගැබ මීටර් 9ක් පමණ උසකින් යුක්ත වන්නට ඇති බව අනුමාන කෙරෙනවා. මෙම දාගැබට අයත්ව පැවති යූපගල්, චත්‍රගල් සහ චත්‍ර සවිකිරීමට භාවිත කෙරෙන චත්‍ර දඬු කිහිපයක් තැන තැන විසිරී පවතිනවා. තවමත් කැනීම් ඩොකල ගඩොලින් තෙනූ රජගල විශාලම දාගැබයි මේ. රජගල පුරාවිද්‍යා භූමියේ ඇති ස්වාභාවික ගල් කුට්ටි වලින් සැකසූ මෙම දාගැබ මෙම ස්ථානයේ ඓතිහාසිකත්වය සනාථ කරන පූජනීය දාගැබක්. 2011 වර්ෂයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරන ලද මෙහි මිහිඳු හිමියන්ගේ හා ඉත්තිය හිමියන්ගේ ශාරීරික ධාතු තැන්පත්ව ඇති බව අනුමාන කරනවා. ඔබ දැන් දකින මේ ස්ථානය බෝධිගරයක් බවට සැලකිය හැකි. වෙනත් ආරාමික ස්ථානවලදී බෝධිගරයක දැකිය හැකි ලක්ෂණ මෙහිද දැකිය හැකි. මේ විශාල ගල් ආසනය ඉන් එක් සාධකයක්. කඳු පර්වතයක් ආශ්‍රය කොටගෙන ගොඩනගා ඇති රජකල ආරාම සංකීර්ණයේ ක්‍රමවත් මම්පෙත් පද්ධතියක් පැවති බවට සාක්ෂි රැසක් පවතිනවා. කඳු බෑවුම්වල නිර්මාණය වූ ගල්ලෙන් විවෘත ගොඩනැගිලි දාගැබ් පොකුණු ආදී වෙත සමීප වීමට මෙම මම්පෙත් යොදා ගැනීමවා. පිහිටි ගලේ සැකසූ පියකෙට පෙළවල් සේම
ගල්පෝරු ආධාරයෙන් ක්‍රමවත්ව සැකසූ පියකට පිළවල් රජගල ආරාමික පුතුබිමට එක් කරන්නේ අපූර්ව සුන්දරත්වයක්. මේ පෙනෙන පළලින් වැඩි පියකට පෙළ අපට එක්වරම සීගන්වන්නේ මිහින්තලා පුතුබිම. මෙහි තවමත් සංරක්ෂණ කටයුතු සිදුවෙමින් පවතිනවා. දිය අගල් හරහා යොදා ඇති ගල් පෝරු වලින් සැකසූ බෝක්කු මෙහි මම්පෙත්වල දැකිය හැකි තවත් විශේෂ ලක්ෂණයක්. රජගල ආරාම සංකීර්ණයේ වැසිකිළි කැසිකිළි නෂ්ටාවශේෂයි මේ. මෙම වැසිකිළියේ ඇති විශේෂත්වය නම් ලෙන තුලම සාදා තිබීමයි. මේ ආවරණය වන්නේ ඉතිරියෙන් ඇති ගල් කුලෙන්. වසරකට එක්වරක් පමණක් වර්ෂාව ලැබෙන මෙම ප්‍රදේශයේ ජල අවශ්‍යතාවන් පිරිමසා ගැනීමට වැව් පුකුණු ඉදිකර ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. ජල ගබඩාකරණය, කළමනාකරණය හා පරිහරණයේදී ආරාමවාසීන් ක්‍රම කීපයක් භාවිත කළ බව පෙනෙනවා. ස්වාභාවික ගල් කෙමි, කෘතිම ජල ආවාට, කුඩා පුකුණු ඒ අතර වනවා. ආරාමවාසීන්ගේ ජල අවශ්‍යතාව පිරිමැසූ ප්‍රධාන සාධකය වන්නේ මේ කුඩා වැවයි. මෙය ලජ්ජිතිස්ස රජ විසින් කර වූ කබඩුක නම් වැව බව සිතිය හැකි. ජලය පුරවා තබා ගැනීමට භාවිත කළ විශාල ප්‍රමාණයේ ගල් පාත්‍ර දෙකක් වැවට නැගෙනහිර දිශාවෙන් දැකගත හැකි. මෙතරම් විශාල ප්‍රමාණයේ ගල් පාත්‍ර ලංකාවේ වෙනත් කිසිදු ආරාම භූමියකින් හමු නොවීම විශේෂත්වයක්. එසේම මෙහි ඇති නොසිඳෙන තීර්ථහර ආරාම වාසීන්ට විශාල ආශිර්වාදයක් වූ බව සිතිය හැකි. ඔබ මේ දකින්නේ රජගලටම අනන්‍ය වූ විශේෂ කල්ලෙනක්. මෙය කුඩයක හැඩය සහිත ස්වාභාවික පිහිටීමක් වීම ඊට හේතුවයි. මෙම ගල් ඔරලෝසුව දැනට කෙනීම් කිරෙන දානශාලාව බවට හඳුනාගත් ගොඩනැගිල්ලෙන් හමුවක්. රජගල විහාර සංකීර්ණයෙන් සොයාගෙන ඇති සෙල්ලිපි සංඛ්‍යාව 80කට අධිකයි. ඒ අතරෙහි ලෙන් ලිපි, පුවරු ලිපි, ටැම්ලිපි හා ගිරි ලිපි දැකගත හැකි. ග්‍රැනයිට් පාෂාණයෙන් කළ වැඩ අවසන් නොවූ බුද්ධ ප්‍රතිමාව රජගල පුරාවිද්‍යා ස්මාරක අතර විශේෂත්වයක් ගන්න ලබන්නක්. මෙහි උස මීටර 5ක්. මෙම බුදු පිළිමය 8 හා 9 සියවස්වලට අයත් බව සැලකෙනවා. මෙම නර්තන ප්‍රතිමාවද වැඩි දෙනෙකුගේ අවධානයට ලක් වූවක්. ඓතිහාසික පුරාවිද්‍යා ස්මාරක සීම රජගල පාරිසරික සෞන්දර්යයද ඔබට අපූර්ව ආශ්වාදයක් සපයනු නිසැකයි. විට රජගල පුරාවිද්‍යා ව්‍යාපෘතියේ කැනීම් හා සංරක්ෂණ කටයුතු සිදු කෙරෙන්නේ ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යන අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින්. රජගල ඓතිහාසික පුරාවිද්‍යා රක්ෂිතයින් සොයා පාදාගත් ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුමයද
මෙහි ස්වාභාවික පරිසරයද අනාගත පරපුරට දායාද කිරීමේ යුතුකම ඉතිහාසයේ විසින් ඔබ වෙත පවරනු ලැබූ වගකීමක් බව සලකන්න.